පොලිස් භාරයේ සිටියේදී වෙඩිවැදී මියගිය මා කඳුරේ මාදුෂේවත් මාදුෂ් ලක්ෂිත නැමැත්තගේ දේහයේ අවසන් කටයුතු එහි හැමත් නැතිනම් 21 වෙනිදා මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එහෝගේ බිරිඳ අනියම් බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් පිරිසකගේ සහභාගීත්වය පේනුයි. කොහොම නමුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටපු මාදුෂ් ලක්ෂිතගේ පුංචි අම්මා මෙන්න මේ වගේ කතාවක් තමයි මාධ්‍යයට හැඬු කඳුලින් කියලා තිබුණේ. මේ මාසේ 5 වෙනිදා අපරාධ දෙපාර්තමේන්තුවට ගෙනාවට පස්සේ හැම සතියකම සෙනසුරාදා මම තමයි මේ දරුවව බලන්න ගියේ. ඉතින් ඒ ගියපු දවසක මේ දරුවා මට කිව්වා මම මේකෙන් එළියට යන්නේ උරුලැවෙක් වගේ ගඳ ගහන විදිහට නෙමෙයි. ඒ විදිහට තමයි මේ දරුවා මට කිව්වේ. මේ දරුවගෙන් ඉදිරියේදී හොඳ දේවල් එළියට එන නිසාම මේ වගේ දෙයක් වුණා කියලායි මට නම් හොඳටම සැක හිතෙන්නේ. ඉදිරියේදී හෙලි කරන්න ඕනේ දේවල් මම හෙලි කරනවා කියලා මේ පුතා මට කිව්වා. මං කරපු වැරදි විතරක් මම බාර ගන්නවා. මගේ නමට දාපු හැම නඩුවක්ම මම බාර ගන්නේ නැහැ සීතාම්මේ කියලායි මේ පුතා මගේ අතින් කිව්වේ. ඉතින් එහෙම තමයි මේ සීතාම්මා කියන මදෝෂ්ගේ පුංචි අම්මා ඇයට මදෝෂ් මිය යන කලින් කියලා තිබුණු කතාවක් ඒ විදිහට හෙළි කරලා තිබුණේ. කොහොම නමුත් ඊයේ හවස් වරුවේ මදෝෂ්ගේ දේහය පොදු සුසාන භූමියට රැගෙන යන අවස්ථාවේදී උද්ඝෝෂණ කටයුත්තකුත් සිදු වෙලා තියෙනවා දැක ගන්න ලැබුණා. ඒත් එක්කම සුසාන භූමියාවට විශේෂ පොලිස් ආරක්ෂාවකුත් යොදවලා තිබුණා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.